යි අද පොසුන් පුර බණදේශාව සමඟ එකතුලා ඉන්න පාසකම්මල පාස්සක මාතුරුන්ට ස්පදවසාක් කියලා පාර්ච කරමින් අප බණදේශනාව ආරම්භ කරමු. බිලින්ඩෑවක් ඉන්න පුළුවන් කාලේ බෝම හොන්දතය නමුත් යංකි සිදුවමිකින් පස්සේ තර. නයාට අතුකල වගේ මොගත් යයිවගේ මේ දෙන්නගේ වැඩීම රන්ඩුවෙන එක. හැබැයි ඉස්සර එහෙමනෑ නමුත් කාලෙකට පස්ස එහෙම දෙයක් සිද්ධ වුණා ඉස්සර එහෙම දෙයක් තිබුණ නං කසාත බනින්ගනෑනි නමුත් යං කාලිකට පස්සේ මෙන්න මේදී සිද්ධවෙන්න පටන්ගත්තා ඉස්වාමි පුරෂයාට බත්්තිකක් බෙදලා ගෙනෙහින් දුන්නත් වැරදි. අද මේ කියන්නේ අපි පොසන් පුර බණ කතාවේ ඉතිරි කොඩසයි. වැටිකාහග නෙවූ ැටක් එම හැපුණොත් බත්කෙන් මූුණට දම ලගන්නවා යාලෝ කියන කතාවේ සස්සර ගණුදරු අපි නොද කියන සසර ගඳුරු කියන බනශනාව සමගයි ඔබක පලා සිට ඉතින් අහ නෙමුූ මමදන්න එහෙම පවුලත් හිටිය අජීවිකා වශයෙන් කළේ කසිප පෙරණ එක දවසක් මම දැක් අය ගෙදර අම්මගේ සරහ දතක් කැරල්ලා තියෙනවා මමාරංචි කරලා බැලවා කොහොමද මේක වනේ කියලා. දරතාත්තා පිළකාවක් හැදිිලා කාලෙකට එහෙත දමියගහි ඔහු ජීවත්වෙෙලා ඉන්නකොටගළි හරක් මරණෙකයි කසිප බරණෙකායේ පටುන්තට මතකායි පිළිකාවක් හැදිලලා හරකෙක්වාගේ හත් අරදවක් කෑගහල කෑගල මැරිලකයා උදු හාම්මුදුරුවන්ගේ කාලයක් යහල තිීනවාන චුන්ද සූකරයට මෙහෙම දෙයක් වුුණා කියලා එකන්නේ චුන්ද සූකර ඌරු මරමර ඉඳලා මරණසන්න මොතිී ඔසුපත් නිරයට යන්න නිමිත් බහල වෙලා ඌරෙක් වගේ කෑගවා ඒ වගේම චුන්දසූ කර කෙනෙක්ම් මගේ ඇස් දෙකට දැකලා තියෙනවා ඒ වෙලාව ධර්මය පිට පතන්න බෑ. ඒ අයි ඒ වෙනකොට ඔසුපත් නරකොහෝ අටම හා නරකාදිය දැක දැකයින්නේ. මේ ඔසුපත් නරක දැකල තමයි අනේම බේරගනෝ බේරගනයෝ කලා කෑගන්න. එත කොටාර කියපු පුොද්ගලගේ හඬ හරකි ගෙවිදිර තමයි පිට වෙලාව. ොදේ හරක් මරණ වෙලාව හරක්කේ ගහපුවා කාරය. ඒකත් එෙක්තරා නාම ධර්මයක්ක් තමයි ඒක විශ්වයට පිට වෙලා ගියා එතකොටේ මනුස්්‍යයාගේ ජීවිකාව ඒ පවුල පිරිමි දරුවාරන් යන්න පටන් ගත්තා. මේලා මෙයා දවසක් අම්මා බත්තක බෙදලලා දුන්න හම්බත්කන්න කොට ගල් කැටයක්ක් ප්නා. හැම දාම ගල් මේ කරන්න පුළුවන්ද කියලා බත්මිානෙන් අම්මට තමලක හවා. අර පිංාන ගිහින් අම්මගේ කටේ වැදලා දතක් ඇැඩල කියා. ම තමයි ඒ අම්මත දතාහිමි වනේ වෙශල්ල මේ සසරය තිබුණ ගන්තනු මේකට හොඳම වචනේ තමයි ගනුතිනු කියනක මේ අපි පියව පියව යන්නේ සංසාරකරපු ගණු දෙල පිවතුන අපිට දරුව කුපදිනකොට අපි හිතා ගින්නවානේ හරිම වාසනවන්ත දෙයක් තමයි සිද්ධමියන්න කියලා. නමත් අපි දන්නවදඔය දරුව කොහෙද ආමද කියලා. ය දරුවත්ක් මේ සංසාර මොනව ගේදවල්තිමිලද හිතාගන්න පුල් දැන් මේ බණහගෙනයන් වාසනවන්තා අම්මල තාත්ලා පච්චිලයින්න ඒකත් තෙක්තරා ගන්ධනුවත් මේ දරුව කුසට ඇවිත්තේ දරවා ධර්ම අවබෝධ කරන්න පටන්ගන්න කොටම අම්මවත් අඩගහගනෙනවා තාත්තවත් අඩගහගෙනෙනවාේ අම්මේ තාත්්‍යයක් පච්චයෙන් අපි බනතිකක්ක හම අපි මේක අවබෝධ කර ගනිමු කියලා සෝදරය සෞෝදර එක්කගෙන නවා බණටික් කවබෝධ කර ගන්න කියෙලායි එක්තරා ගණදනුවක් තමයි ඉතවත් දරුව ඉන්න පුළුවන් මේ විදින කතා කරන මලකරදරී හැමදාමරයට බණහණඩයනවා න මගුලද්දමින් මන මගුලක්දම්මේ. උයන්න ඇත. එතකොට අරලාමත් තමන්ගේ අම්මට මගුලක්්ද කියලා එතරම් උත්සලින් ගතා කරලා අම්මගේ ධර්මමාර්ගය වහනවා ඒත් එක්තරා ගඩු දෙරවා. මෙ මේ වගේ සිද්ධ වෙච්ච ගනදනු පියවවි පියව තමයි පිදිතියන් ඔ ගනුදනුවක් පියවීමක් වචයෙන් තමයි මනුෂ්‍යන් දරුව බඩට එෙන්න්න පටන් ගත් නත්තං ආද කල්පික බ්‍රහක්්මයන්තත් දරුවෝ හම්බ වුණ ඇැබැයිඒ කුසෙන් නෙමේ අද මේ දෙවරුන්ට දරුවෝ හම්බ වෙනවා වගේ බඩ දරු දෙවී අම්මල නෑණිකු ඒවත් නෙද. ට කිය නෝපාපතික උත්පත්ති ඒ ඕපපාතික උත්පත්තිය. අර ආදි කල්බිගවක්ම යන්ටත්ක් එයා කාරයට සිද්ධ වන්නා. එදෙන්න්න ආදරෙන් ඉන්නකට ඒ දෙන්න වෙනුවෙන් දරුවෙක් ජාතක වෙනවා. ඇැබැයි දරුව ජාතක වෙන්න කුසෙන්නවෙේ අම්ම කෙනෙක් හොඳටම දන්නවන දරුව කුසට ආපපු වෙලේ දලා තමන්ට මොකද දුනේ කියලා. තරුණ කාලෙ තමන්ුව රැකගෙන්න්න ආපු රූපට මොක දුුණේ කියලා සරිරීදිබිලා ගිහින් කඇතවෙලා ඇස් කල්වෙලා. ඇදි වචය නො ඔක්කුම දේවල් සිද්ද වුණනාට පස්ස මහාන්ත දුකක්විඳල තමයි දරවාවේලි ර්දාාන්නේ. සසර ගනදන පේවන්න තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. ඉතිං ඔහො මහාගනමු සසර ගනු දෙනු සමහර් වෙලාට අපට දරුවෙක් වෙලා එන්න පුළුවන්ගේ බැබේ තමන් අතින් මැරිච්චෙකෙනින්. එමනන්තන් තමන් කෙනකුට ලොකු නයයක් වුණා එකත්තුනෑ ගෙවන. ැමකොද න්න අරමනු සැමල්ල ත්තමන්ගේ කුේ උපදින යිතින්ගේ පදිච් දවස න නැගනක නෙද අපි කරන්න. මේ කුස ඇතුනට දරුව අරරිංග ගත්ට පස්සේ දරුවට කන්න බොන්ඩ පුලුවන්ද බැහැනි. ඒ දරුවටත් එකක් නේද කණ්ඩපුන්. දරුවගේ පෝචනීයට කියලා හිතල පෝෂදායි හාරගන්නවා ඒ ගත්ත ටික තමයි දරුවට දෙන්නේ. අන්න නයගෙවන්න පටන්ගන්නවා ඕක අපි හැමෝම කරන දෙයක්. මේ සංසාර්තන ස්වාභාවේ ඔන්ඩ ඕකයි. ගණුදරනු පීවෙන් තමයි පිීරිර යන්නේ අද මෙතන නඇවිත් මෙ ධර්මය සබනය කරනවා කියැන මේකත් ලොක ගණුදුවක් තමයි මෙතන ඇවිල්ල නෑ දැනම් මේ වෙලාවේ හාගනින්නවා එනම් හගෙන ඉදගන ලයිකෙක් උද්දාගන සක්කවයි පර දාගන තමයි බලාාහන්න ෝන. අද මේ ධර්ම දේශනා පාත්තන ගෙදරු උදව ධානවේ ලක්සහස්ක ලැති ඔහුල් ලොද්ධනවෙලක් ඒ ධර්මය දේශනා කරන වෙලාවෙ ධානවේල් දෙනවා. ? ගෙ සාමාන්‍යින් හෙ වනාට පස්සේ ඒ ඒකත් එෙක්තරා ගනු දෙනුවක්ක නවා සාමානින් ඔබ ගෙරන පසේ ු වතරක්වත් හැබෙන් තිෙන්න්න පුළුවන් හැබැයි සහර ගල් නුගේ අපර ා පස්සේ එන්න කිලාක් කන්න බොන්න දිීල තෑකි දිීලවන අවස්ථා තිනවා ඔන්න හො ස්වභාවයක් මේ විශව තුල තින මේ කරන්න අපි ගණදුුන පිියොමී යනක හන. දරුවක්ොවදන මොරන්ඩුුවන්න දරවාගම වරදක්තියෙන දෙයක් නෑ. තාත් තවදකිනකොට සමහර දරුවන්ට කේන් තියනවනං නොරුස්නාගතයක් කිෙනවන ඔබාවබෝධරගති දෙයක්තියෙනවා මොකද ඔබ ධර්මයහනවා හැබැ යනෙක් පිළ ධර්මය ශ්‍රවණය කරන්න නෑ. බුදු හාමුදුරු දේශනා කළේයි වෛරයම් වෛරේ පිරිමහ ගණ්‍යයන්න්නපා මේ ගණදනුව දිගට පවත්තන්නයන්නෙ පහ ඉදිරියටට අරගෙනය එපා මේක ලොකු ගන්ඳනුවක් ඒමින් තමයි ඉදිලේටා කියයන් සන්සාර නය අයන් අයන්නයි ඔ බහල ඇති ධර්චීරිය හාම්ත්‍රරු කන දැක්කොත් දැක්ක විතරයි ඇවත් ඇහෝ විතරයි. බුදු හාම්ත්‍රරු කෙතින් බනක් දෙෙස්න කලා ඒ ධර්රචිරිය හාම්දුරු එ වෙලාවෙේ අරහ යි පත් හිති අන ස්වාමීනය මට පැවිදල බාතින්න කියලා එ වෙලා බුදු හදුරු කියනවා එනම් ගිහින් පාත්‍ර සිවරු රන් එන්න කියලා පාත්‍ර. සිරුහොයන්න පාර නි සනහට න ට කුලප ච් එලදෙක් ඇල්ල එන්න. ඔබ මේ කතාාවෝන තරන් අහල ඇති ග සම්බන්ධ්ච මේ ගේ අවස්තාා හතරක් ධර්මය සඳහන්ෙන සූප බුද්ධ කියන රජතු මාටක සිද්ධ වුණා. තබ දැලිකෙන හොරට සිද්ධවඩා. ළඟට පෝකුසාතිය කියන පෝකු සාතිය කියන රජරට සිද්ධ වනා ඒකමදේ තතාකටන් වහන්සේගේ ධර්මය සබනය කල. පාත සිවරු හොය යන් කොටේ මොක දවින්න අර ගවදන විසින් ඇරලා ඇනලා මරල්ලා දම්නවා ධාරු චිරිය මහරහතන් වහන් සිටමක සිද්ධවා මේක ලොකු සසර ගණුදදුවක් ඒලදින නෙමේ ඇල ලමරන්නේ ඒල දෙනට වැහෙනවා යකින්න. මේ එක මේල දෙනම හැබයි මේ යකින්න එකම යකින්න. යකින්න සස්රකී පතාවක් මේයට මේේදේ සිද්ධ කරලා තියෙනවා ධරු චිරය මහරතරන් වහන්සේ අවස්ස ජීවිත ේක. ඇයි උන්වහන්සේ අරහත්තයට පත්වනාන් අර කෙටි ධර්ම දෙශන වාහල. අවසාන පලයක්ත් කහමරිලා බගත්තා. ඉතිං අර යකින්න තරයල්දන්ට වැහිලා ඇල්ල වැැරන මේ දෙවල් බොහම සත්්‍යේසි දුවීම. අමුස්යන් පුළුවන් සතුන්ට ආවේවෙෙන්ට ආේවෙට. එතුකු මොකදෝ කි තින ගඳුනු මේ යකින්න ඇයි හතරදිනාව මැරන්න උනෝක යඔබ හිත අනන්න න අදවට ද පටිහිත වාන් හතන් වහන්සනමකටම ේලදනම හම කලානේ. ඇැතම මේ යකින්නේ හෙම කළලාන මේ යකින්නවා තියන්න වටන්නේ නෑ නමුත් ත තිබුණ ලොක ම මකද මේ හතරදන පර බාවයි රාජකුමරු අතරදනෙ මේ යකින්නේ කාලද සුරු පී ගණිකාවා. ඒ රාජ කුමමාරෝරු හතරදිනවා මේ ගනිකාාවක්ක ගෙන ගියා වූයනකට. ගන්නේ ගනිකාවර එක්ක ඉදල කතාාවා බේක දන්න අප හතරදිා විතරයි තැම්ම මෙයාට සල්ලග වන්න වෙනවා එන සපේ මෙයා මරමමු. මන් හරදින කාන්තාවට ඇනලබරුවවා. ඉතින් මේ කාන්තාව මැරන වෙලාවෙේ එකක් හිතාගතා රඹල ලොකු අසාධාන මට කල පට සල්ලි දෙන්නඩම් කියෙලා එක නැවිල්ලා ඇවිත් සල්ලිදනව වෙන රම්බල මව මරන්නාදන ම ති ජතිත තියක් ඉන්නක් වෙ ල. ල්ලා රඹලට ඇලම් මරනවා. ඒහම ජාති ජාති සිද්ධ වෙලා අවසාන ජාතිීදී එයාකාරම පිරිනුවන් පාන්න මේ මයි සස්සර ගන්දුර ස්ුභාව මෙලෝක කිසිම දෙයක් හේතුවක් ්‍රහිතව සිදධුවට හේතුවක් සහිතවයි සිද්ධුවෙන් හේතු පඩික්ච ලාපා දැනවට සාමාන්‍යෙන් අපි ුතුවොත්ඉළඟ කොඩස අපි තවත්දිනක ඔබට රැගෙනවා එසේ නම් සදාවත් පින්වතු පොසුන් පුර පින්වතුන්ටයි මෙයාරාධනාවාපත් සමඟ එකුතු වෙලා ඉන්න බනහන්න දිගටම ඔ සස්සර ගමනින් එතර වෙන්න සස්සර ගණුදනු සමඟ. එනම් අපි නොදක්කින සසර ගණනදන සමගින් අදතින අවසන් කරනවා. නැවතත් අලුත් ධර්ම දේශනාවකින් අපි ඔබ සැමගේ එකතු වන්න උපස්ස කුපාර්ස ගමලක් සමග නිවන් මගට යවන්නටයි අපේ මේ පර්නාව එහෙනං සැඩෑවත් පින්වතිනි සබග්‍රයිප් කරලා ලයිකක් දාලා තියයා ගන්න. එකතු වෙන්න පොසොන්පුරේ ධර්ම දේශනා මලාාව සමග.